ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම ෂී ගේමින් channel එකට. අද ගෙනල්ලා තියෙන වෙනස් විදිහ වැඩක්. ඒ තමයි GTA 5 කියන ගේම් එකට mods install කරන හැටි තමයි අද මම කියලා දෙන්න යන්නේ. බින්දුවෙන් දැන් පටන් ගන්න කෙනෙක්ට මේ episode එක වැදගත් වෙයි. ඒකින්ද මුලින් දැන් බලන්න. හරි. එහෙනම් අපි video එකට යමු. මේ තියෙන්නේ මම modification කරන GTA 5 folder එක. ඔයා original game එක buy කරලා තියෙන කෙනෙක් නම් කවදාවත් original game files වල modification කරන්න යන්න එපා. මම ඒක recommend කරන්නෙත් නෑ. ඒක කරන්න යන්නත් එපා. ඔයාව ban වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඔයා online play කරනකොට modifications use කරොත් ban කරනවා. ඒ නිසා මම recommend කරනවා highly ඔයා game එකේ original copy එකක් අරගෙන හරි නැත්නම් ඔයා crack play කරන කෙනෙක් නම් crack එකේ original game එක ඉවර කරලා original backup එකක් තියාගෙන ගේම් එකේ කොපි එකක් වාරගෙන කොපි එකට මොඩිෆිකේෂන්ස් කරන්න. මුලින්ම කියන්න ඕනේ Grand Theft Auto 5 folder එක ඇතුළට ගියාට පස්සේ මම මේ ඔක්කොම මොඩිෆිකේෂන්ස් කරලා තියෙන ෆයිල්ස් තමයි මේකේ මෙච්චර ගොඩක් පෙන්වන්නේ නැත්තම් මෙච්චර ගොඩක් තියෙන්නේ නැහැ. ඔයාලට පෙන්වයි මේකේ අප්ඩේට් කියලා folder එකක් තියෙනවා. ඒ වගේම පල්ලෙහාට මේ යනකොට x64a කියලා ඉඳන් w විතර වෙනකම් ෆයිල් සෙට් එකක් තියෙනවා RPF ෆයිල් සෙට් එකක්. අපි මොඩිෆිකේෂන් කරන්නේ mod folder එකෙත් original files වලට නෙමෙයි. තව අපි modification mod folder එකක් හදලා තමයි ඒක ඇතුළේ තමයි modifications අපි කරන්නේ. ඉතින් ඒකට මුලින්ම mod folder එකක් හදා ගන්න ඕනේ. මම මේ හදලා තිනවා වගේ mod folder එකක් හදලා මේ update කියන folder එකයි ඒ වගේම මෙන්න මේ set මෙන්න මේ x64 arpf සහ x64 w කියන rpf files ටික වෙනකම් සම්පූර්ණයෙන් copy කරලා ඒ folder එක ඇතුළට copy කරගන්න. First step එක complete ව modification කරන්න start කරනවා නම් ඊට පස්සේ requirements කීපයක් තියෙනවා මේ modifications කරන්න. මුලින්ම ඔයාට script hook 5 කියන dll file එක ඔයා download කරගන්න ඕනේ. ඒත් එක්කම ඔයා ට්‍රේන එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම මේ හැම එකටම ලින්ක්ස් පල්ලෙහන් තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඒකත් ඉන්ස්ටෝල් කරන හැටි මම කියලා දෙන්නම්. මම අද ඉන්ස්ටෝල් කරන ට්‍රේනර්ස් ඉන්ස්ටෝල් කරන හැටි නෙමෙයි කියලා දෙන්න යන්නේ. මම අද vehicle එකක් GTA 5 වලට ඇඩ් කරන්න තමයි කියලා දෙන්න යන්නේ. මොකද ගොඩක් අය මම දන්න තරමින් දැන් වෙනකොට GTA 5 එකේ story mission ඉවර කරලා ගොඩක් අය modification කරන්න පටන් අරගෙන තියෙන නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඒකත් කියලා දෙන්නම්. ට්‍රේනර්ස් ඉන්ස්ටෝල් කරන හැටි සහ script hook 5 මුලින්දන් download කරලා හැම එකම original copy එකට install කරන්නේ කොහොමද කියලා මම ටිකක් කියලා දෙන්නම්. ඊට අමතරව script hook 5 ඒ වගේම ඔයා modification install කරනවා නම් විශේෂයෙන්ම ඔයාට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මෙන්න මේ OpenIV කියන software. ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න මම ලින්ක්ස් පල්ලෙහෙන් දාන්නම් වීඩියෝ එකේ. ඒ වගේම මේ D3D compiler කියන ඒ වගේ DLL files උත් අපිට අවශ්‍ය වෙනවා modification කරන්න. හරි. ඒ ටික complete වුණාට පස්සේ mainly වට modifications ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. especially car modifications කියන්නේ ඔයා game එකට අලුත් car එකක් add කරනවා නම් ඔයාට පුළුවන් මේ මං කියපු ෆයිල්ස් ටික ඉන්ස්ටෝල් කරාට පස්සේ ගේම් කොපි එකට vehicles add කරන්න. මම දැන් කියලා දෙන්න යන්නේ vehicle එකක් GTA 5 එකට add කරන්නේ කොහොමද කියලා දෙන්න. හරි. මං modifications කීපයක් download කරගෙන තිබ්බා. මේ තියෙන මං අලුතෙන් add කරන්න බලාපොරොත්තුෙන් ඉන්න modifications ටික ගේම් එකට. ඒ අතරේ මම vehicle එකක් තමයි අද ඔයගලන්ට add කරලා පෙන්වන්න යන්නේ. අපි random vehicle එකක් ගමු මෙතනින්. හරි. අලුත් vehicle එකක්නේ අපි හැමෝම දන්න Tesla Cybertruck එක. ඒක තමයි මම අද install කරන්න යන්නේ. මම මේ හැම mod එකම ගත්තේ gta5mods.com කියන site එකෙන්. මම ඒකේ link එකත් පල්ලෙහෙන් දාන්නම්. links හැම එකම මම video description එකේ දානවා. අවශ්‍ය කෙනෙක්ට පුළුවන් download කරගන්න. මම ඉස්සරහට ඒවත් download කරලා download කරන videos උත් මම ගෙනත්ලා දෙන්නම් ඔයගලන්ට. හරි. අපි මේ vehicle එක install කරන්න යන්නේ. මම දැන් මේ vehicle එකේ file එක extract කරනවා.
හරි මේක ඇවිල්ලා රීප්ලේස් මුලින්ම කියන්න ඕනේ vehicle add කරනකොට vehicles වල add-on සහ replace කියලා ෆයිල් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ replace කියන්නේ අපි aim එකේ තියෙන original car එකක් අපි ඒ textures replace කරලා car එකට දානවා. ඒක තමයි replace කියන්නේ. ඒ වගේම add-on කියන්නේ අපි game එකට නැති game එකේ නැති vehicle එකක් සහ textures අපි අලුතෙන් game එකට install කරන එක තමයි add-on කියලා කියන්නේ. හරි. දැන් අපි මේ විදිහට extract කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් folder එක ඇතුලේ readme description එකක් තියෙනවා. ඔයාලට කොහෙද දාන්න අවශ්‍ය කියලා මේ files. කියලා නැත්තම් ගොඩක් දුරට සාමාන්‍ය හැම එකෙම files replace වල විශේෂයෙන් search කරලා අපිට හොයාගන්න පුළුවන් කොහෙද මේ කියන මේ texture එක තියෙන්නේ කියලා. හරි. මම දැන් පෙන්නන්නම් ඒක කොහෙද අපි හොයාගන්නේ කියලා. මුලින්ම OpenIV අපි open කරගන්න ඕනේ. හරි. OpenIV ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මම මේ modification කරන mods folder එක මේක තියෙනවා. හරි. මට දැන් අවශ්‍යයි මෙන්න මේ San King 2 කියන vehicle එකේ textures තමයි මම මේ replace කරන්න යන්නේ. හරි. ඒක අපි මෙතනින් හොයාගන්න. හරි. හරි. අපිට කී කියන්නේ මේ folders keep එක සඳහන් වෙලා තියෙනවා San King කියන vehicle එක අපිට තියෙන්නේ. හරි. අපි patch day 1 එකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා ඒක තියෙනවද කියලා. path එක mods update. හරි. මේක අපිට හොයාගන්න තියෙනවා San King කියන vehicle එක. අපි බලමු මොකද්ද කියලා. මේක තමයි original vehicle එක අපි replace කරන්න යනවා. ඔයගලන්ට පේනවා ඇති. දැන් අපිට simply කරන්න තියෙන්නේ මෙන්න මේ ටික drag and drop කරන්න විතරයි. හරි. මෙන්න මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ replace කරන modifications වල. බොහොම simple දෙයක්. add on කරන vehicles වල මම add on vehicle එකකුත් මම පෙන්නන්නම්. අපි දැන් ගිහිල්ලා මුලින්ම මේ car එක game එකට add වෙලාද කියලා අපි check කරලා බලමු.
මං ගේම් එක ඕපන් කරා. හරි අපි ගේම් එකට ආවා. අපි කාර් එක ස්පෝන් කරලා බලමු තියනවද කියලා. හයි. මාරු. රීප්ලේස් කරාම මෙන්න මේ වගේ ඉෂුස් එනවා යාළුවනේ. වෙහිකල්ලගේ කෑලි සමහරක් වෙලාට කලින් වෙහිකල්ලගේ රිප්ලේස් වෙලා යන්න පුළුවන් මොඩිෆිකේෂන්ස් නිසා. හරි අපි බලමු මේක හදන්න පුළුවන්ද කියලා. අප්ග්‍රේඩ් එක රිමූව් කරලා බලමු. හරි හරි ගියානේ. හරි මෙන්න වෙහිකල්ලක. ඔන්නම තමයි යාළුවනේ රීප්ලේස් කරන වෙහිකල්ස් GTA 5 එකට ඇඩ් කරගන්නේ.
අපි ඇතුළත් බල්ලෙමු කොහොමද කියලා. විශේෂත්ව යන්නන්නේ නරකමනේ. හරි එනම් එදා සිස්සෙන්න තියෙන සයිබර් රක්කයත් අපි ගේම් එකට ඇඩ් කරා. රවමක් ගිහිල්ල බලමු. රිවස් එක මාරු. අමුත එෆෙක්ට ඇත්තිනවා නේ. මන් දන්නෑ ඇයි කියලා මගේ ස්පීඩෝ මීටර එක වැඩ කරන්න. Solving API version. Gouge එක වැඩ කරන්නේ. දන්න ෆ්‍රෙන්ඩ් සයි කියලා හරි තමාරපේ සයිබර් ට්‍රක් එකත් ගේම් එකට ඇඩ් කරා. දැන් ඇඩ්ඔන් වෙහිකල් එකක් ඇඩ් කරලා බලමු කොහොමද ඇඩ් කරන්නේ. දැන් වාව ගන්න ඕනේ ඇඩ්ඔන් වෙහිකල් එකක් කොහෙද තියෙන්නේ කියලා. මේ වෙහිකල් එක රෝස් රොයිස් ඩෝන් එකක් තමයි මම ඇඩ් කරන්න යන්නේ. දැන් අපි බලමු ෆෝල්ඩර් එකට ගියා. මේක දෙකම තියෙනවා. මේක නම් ඔක්කොම ඉන්ෆර්මේෂන් දීලා තියෙනවා අපිට. අපිට කාන්න තියන්නේ ඕපන් අයිබ ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන මේක තියෙන පාත් එක බලන්න ඕනේ. අප්ඩේට් x64 dl හයි. මෙතනට සාමාන්‍යයෙන් එතනට තමයි හැම ඇඩ්ඔන් වෙහිකල් එකකම rpf ෆයිල් එක අපි ඇඩ් කරන්නේ. අපිට රීනේම් කර කර මුකුත් ගන්න දෙන්න. කෙලින්ම සාමාන්‍ය ඒගොල්ලෝ ෆෝල්ඩර් එක ලස්සනට හදලා දීලම තියෙනවා. මේක ට්‍රැක් කරලා මෙතනට දාන්න විතරයි තියෙන්නේ. අපේ වෙහිකල් එක තියෙන. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මේක DLC ලිස්ට් එකට ඇඩ් කරගන්න. ඒ කියන්නේ අලුතෙන් වෙහිකල් එකක් ගේම් එකට ඇඩ් කරාම
එයා දන්නේ නැහැ ඒගේ ඒ vehicle එකේ game එකේ තියෙනවා කියලා. ඉතින් අපි ඒක මේ එයාට recognize කරන්න recognition කරන්න ගන්න. ඒ කියන්නේ game එකේ recognize කරගන්න list එකට අපි add කරන්න. මේක එක්ස්ට්‍රා වැඩක් කියනවා මේක කරන්න කිය. ඊට කලින් අපි මේක කරලිමු. අප්ඩේට් අපි කොමන් data ELC list මේක එඩිට් කරන්න ඕනේ. ගන්න පල්ලෙහාට ගිහින්ලා ගන්නට මේ ලයින් එක කෙලින්ම මේ ලයින් එකක් ඇඩ් කරන්න තමයි තියෙන්නේ. අතනින් කොපි කරනවා. හරි අපි සේව් කරනවා. සේව් කරාට පස්සේ මෙන්න මේක අපි කොපි කරලා අරගන්න. කොපි කරලා අරගෙන extra title update meta gene edit kar edit karla ne save kar event karla save kar ganna thiyenne hai etcharai දැන් අපිට තියෙන්නේ ගේම් එකට ගිහින් එහි කල් එක ඇඩ් වෙලා ආවේ කියලා චෙක් කරලා බලන්න. මතක තියාගන්න නා ඒගොල් අපි සේව් කරන ෆෝල්ඩර් එකේ නේම් එකෙන් තමයි බලක් කරලා අපිට ගේම් එකේ vehicle එක ස්පෝන් කරන්න දෙන්නේ. හරි අපි ගිහිල්ලා බලමු. හරි අපි ගේම් එකට ආවා. මම පොඩ්ඩක් ටයිම් එක වෙනස් කරන්නම්. පේන්නේ නැතුනවා. අපිට සර්ච් කරන්න තියෙන ඩෝන් කියලා. හරි මේ තියෙන අපි ඇඩ් කරගත්ත vehicle එක chrome color එකක් තියෙනවා. හරි අපි නැගලා ආවලු. Oh thank you. Oh my boss, buddu amme. So I could feel something else. Yeah, I guess I had my bad things. Hanging alone above it. So I got again. Buddu amme, my recommend 100. I thought time would prove that you would stay.
ගත්තා ගමන් ගෑන තුර බලම් වාව් ලස්සන් තාදරද අම්මා පිරමීටස් කඩගන්න වාව් නයිස් ඉන්ටිරිය එකනම් ලස්සන් තාදරදීම ඉරියගත් පල්ලක්ම ලස්සන මේක කන්නවට බල් දන්න ඔක්කරි කීයකක් ඇති ගන්න කන්නත් කරන්න වන්දිය නම්මරු ඉතින් අදට මෙච්චරයි ඉස්සරහටත් වීඩියෝ එකක් කරන්න ඔයගොල්ලෝ කැමති නම් මට ලයික් කමෙන්ට් දාගෙන යන්න වීඩියෝ එකට එනම් අලුත් වීඩියෝ එකකින් හම්බුමු See you. What's the point of us?